මූලික අවශ්‍යතාවය වෙලා තියෙන මේ වෙලාවේ මේ ආර්ථික ප්‍රශ්න විසඳගන්න ඩොලර්. ඒ නිසා ඒක ක්‍රියාත්මක කිරීම සඳහා සහන පැකේජ් රාශියක් මේ වෙනකොට ලබා දෙන සූදානම් කළ තිබුණා. මේ පහුගිය දවස්වල තිබිච්ච ඇතිවෙච්ච සිද්ධීන් එක්ක ඒවා යම් යම් ප්‍රමාදයන් සිද්ධ වුණා. නමුත් ලබන පළවෙනි කැබිනට්ුවෙම ඉඳලා ඒව අනුමත කරගෙන ලංකාවට විදේශගත ශ්‍රමිකයන්ට විදුලි වාහන ආනයනය කිරීමේ ඉඳලා ඒ වගේම සහන රැසක් ලබා දෙන්න කටයුතු කරනවා. මේක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉදිරි අවුරුද්ද කාමාර කොහොමද රට ස්ථාවර කරන්න කියන්නේ. මුදුම දෙය කියන්නේ මේ වෙනකොටත් එංගලන්තය ට්‍රැවල් බාධක දාලා තියෙද්දී විශාල ප්‍රමාණයක් ලංකාවට ගොඩ බැහැලා තියෙනවා. ඒ වගේම අද දවසේදී සංචාරක මණ්ඩලයේ සභාපතිතුමාමර කතා කරලා කිව්වේ ඩොලර් මිලියන 5කට කිට්ටුව ඔවුන්ගෙන් ආදායම මේ වෙනකොට ලංකාවට ලැබෙනවා කියන දේ නිසා හොඳ ලකුණක්. කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කළේ වර්තමානයේ පවතින ආර්ථික දේශපාලන තත්ත්වයන් පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේ. මොකද ජන ජීවිතය අඩාල වෙලා තිබුණ යුගය වෙනස් කිරීම සඳහා ඉන්ධන, ගෑස්, විදුලිය සැපීම හා සම්බන්ධිත ගැටලු ටික ඉක්මනින් විසඳාලන්නත්, ඒ වගේම නැවත වතාවක් රටේ රාජ්‍ය යන්ත්‍රණයත් අනිකුත් ව්‍යවස්ථාදායකයේ විධායකයේ අධිකරණයේ සුමට ලෙස ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය වැඩ කටයුතු කිරීම පිළිබඳ තමයි අද ප්‍රධාන වශයෙන් සාකච්ඡා කළේ. කැබිනට් පත්‍රිකා වශයෙන් විශේෂ සාකච්ඡාවක් තිබුණේ නැහැ.